අයිබෝවන් සන්ධසි ිච්චන් YouTubeු් චනල් එකට සියලු දෙනාම ගොඩාරයක් ආදරෙන් පිළිගන්නවා ඔන්න අදාත් ොයිංගොලට ලේසියම ලේසියෙන් හදාගන්න පුළුවන් වටින වීඩියෝ එකක් කරගෙන මමාව මමාද හදන්න ඉස්ව වෑන්ජනයක් ගිහින් බලමු කොහොමද හදන්නේ මොනවද ඕන වෙන්න කියලා. මුලින් අපිට අවශ්‍ය වෙනවා ඉස්සෝ මම මෙතන පොඩි ස්සව තමයි අරන්තියන්නේ පොඩිඉස්ව ග්‍රෑම් දෙසීයක් තියෙනවා ඊට අමතරව රම්පෙ කඩපංචා කොච්චේ, සුදු ලූනු, ලූුණු අපිට අවශ්‍ය වෙනවා. ඒත් එක්කම මිරිස්කුඩු තුන පහ කහකුඩු ගම්මිඩි සවශ්‍ය වෙනවා. මං මෙත අරන්තිව තම්බ ගත්ත අලගෙඩි දෙකක්. මුලින්ම භාජනයක් ලිපේතියලා ඒකට අපි තෙල්ස්වල්පයක් එකුතු කළ ගම්මු තෙල්තික රත්වූ පස්සු ඒකට ම එකතු කරනවා ලූනු සුදු ලූනු රම්පෙ කටපිංච සහ කොච්චි. ූරු ටි රන්වන් පාට මැලවීගෙන එනොකොට මම එකතු කරනවා මිරිස්කුඩු ගම් මිරිස්කඩු තුන පහකුඩු දැන් මේසියල්ලම හොඳල් මිශ්්‍ර කර ගත් පස්සූ මම එකතු කරනවා තම්බ ගත්තා අපේ අලගෙඩි දෙක අල එකතු කරගත් පස්සු මම එකතු කරනවා වතුර ස්වල්පයක් ඔයාල කැමැති නම් වතුර වෙනුවට දිය කිරවුනත් එකතු කරගන්න පුළුවන් ඒකට මම එකුතු කරගන්නවා හොඳින් සෝදගත්තා අප ස්ටොටික දැන් අපි විනාඩි හත්තාක් වහලතියමු මේ තියෙන්නේෙ විනාඩි හතකට පසු මම දැන් එකතු කරනවා උකු පොල්කිරි කප් එකක් ඉරිතිිකත් එකතුකරගත් පස්සු විනාඩි දෙකක් පමණ හොඳින් මිශ්ෂ කරගෙන ඊට පස්සු ලිප ෝෆස් කරන්න මම අපේ ඉස්සෝෑන්ජනයට මුරුංග කොළ එකතු කරා ඒ වුණනාට මුරුංග කොල දාපු එක රෙකෝඩ් වෙලා නැහැ ඔයාලා අනිවාරෙන්ම මේ වෑන්ජනය හද අද්දිී මුරුංග කොල එකතු කරගන්න ගොඩත් දුරට ස්වෑන්ජනයක් හද්ද අලෙකුතු කරගන්න නැහැ එවුනාට චිකරණයක් වගේ හද්දී අලෙකුතු කරගන්නවා ම වෙනසකටත් එක්ක හිතුවා ඉස්සව එකට අලෙකුතු කරලා හදන්න ගොඩාරයක් රසවත් එහෙම පිළිගඳක් නැහැ හරිම රසවත් ඔයාලත් අනිවාරයෙන්ම මේටෙසිපික ට්‍රයි කල බලන්න. ඔයා මේ වීඩියකට කැමති නම් අනිවාරයම ලයික් කරන්න ඒ වගේම ඔයායාගේ වටිනා අද හස් මට කමෙන්ට් කරන්නත් අමතෙක් කරන්න එපා. සන්ඳසිිකිචන් YouTubeු චැල්ල එකට ඔයා අලුචාලුවෙක් නම් අනිවාරයෙන්ම සබ්ස්කයිප් කරන්න තමත කරන්න එපා ඔයා හිතන වනම් මේ වීඩියෝ එක තවච්ජාලුවෙක්ට වැදගත් කියලා අනිවාරෙන්ම ශයා කරන්න එහෙෙනම් මේ වගේ තවත් අල්ලුත් ත්‍රෙසිපියකින් අපි හමුව එමු එතකැල් හැමෝම පරිස්සමින් ඉන්න බුදුසරණයි